පොඩි කාලේ අපි බලලා තියෙනවානේ මොකද්ද මේ ස්පයිඩර්මෑන්. ඔව්. මට මේ හිටපු ගමන් ආපු ප්‍රශ්න ඇත්තටම. තාම අර්ථවත් ප්‍රශ්න වියහක. ඔව්. මං ආවට ගියට එක එක දේවල් කල්පනා කරලා අර්ථවත් දේවල් ගන්න. ඔව්. භෞමික අඛණ්ඩතාවය පිළිබඳව මේ වගේ දේවල් කල්පනා කරන්න. ගෝලීය සාක්ෂරතාවය පිළිබඳව. හා. ඉතින් දැන් ස්පයිඩර්මෑන් අපි බලලා තියෙනවා පොඩි කාලේ. අර කොල්ලට අර මකුලුව කෑවට පස්සේනේ මිනිහත් ඔය පවර්ස් ලැබෙන්නේ. ඒ පවර්ස් එන්නේ නේද? ඔව්. ඊට පස්සේ මිනිහත් ඔය අරවා විදින්න පටන් ගන්න, අර දැල් විදින්න පටන් ගන්න, උඩින් යන්න, අනම් මනම් සෙල්ලම් ඔක්කොම දාන්න. ඈ. එතකොට බැට්මෑන් ගන්නකො. ආ. බැට්මෑන් අර කොල්ලට වවුල කෑවට පස්සේනේ අර ඔක්කොම සෙල්ලම් ටික දාන්න පටන් ගන්න. නේ. හරි. ඔය සෙල්ලම් ඔක්කොම දානවා කියන්නේ ඊට පස්සේනේ. මම මේ නිකන් ඉන්න ගමන් කල්පනා කරේ ඔයාටත් එහෙම පවර්ස් ගන්න කාට කියලාද කවා ගන්න කියලාද? කවා ගන්න නෙමෙයි මම මේ කල්පනා කරේ. කවුරු හරි කෑවද මොකෙක් හරි? එතකොට දැන් අපිව නිකන් හරි ගෑණියේ කපා කෑවොත් එහෙම ඈ අපිට මොන පවර්ස් දෙන්නේ? ඔයාට එනවා ඕනෑම රහසක් දැනගැනීමේ සහජ කුශලතාව. ඕනෑම ප්‍රශ්නයක් විසඳීමේ බුද්ධිය ඔයාට එනවා. ඕනෑම තැනක කැපී පෙනීමේ දක්ෂතාව එනවා. ඒකම ඕනෑම ගැටලුවකට හරි තීරණ ගැනීමේ නුවණ ඔයාට එනවා බබා. ආව ගෑණී කපා කෑවොත්. මරණ හිතන්නේ ඔක්කොටම වැඩි දෙයක් ඇවිල්ලාද කොහෙද? මේ ඊපෙරද පොඩි වලියක් ගිහිලා පොඩි රණ්ඩු සම්බරයක් ගිහිලා මගේ අතහපා කෑවා. හා. අපේ ගෙදර උන්දා. හරි. දැන් මොකද කරන්නේ? ඉදා ඉඳන් මං උයන ඔක්කොම රහයි කියනවානේ. ඕ!